මම චමින්ද ජයසූරිය ඇත්තටම 2022 අවුරුද්ද ගැන කතා කරන්න තමයි අපි මෙතන වාඩි උනේ 2022 අවුරුද්ද ගත්තම කෙනෙකුට කියන්න පුළුවන් මේ බංකොලොත් අපි රටක් හැටියට මෙච්චර කාලයක් ඇවිල්ලා රට බංකොලොත් වෙන තැනට ඇවිල්ලා කියන අපි අද මේ කතා කරන්න මේ වාඩිලා ඉන්නේ බංකොලොත් වෙච්ච රටක් ඔෆිෂියලි බංකොලොත් රටක එතකොට රටක් බංකොලොත් වෙලා තියෙද්දි පරිසරය ගැන මොනවද මේ කතා කරන්න කියලා හැබැයි අපේ කාර්යමණ්ඩිතේ හාමුදුරුවෝ කිව්වා වගේ 1882 වනවැස්ම 82ක් තිබිලා අවුරුදු 130ක් ගියපු දැන 116ට බැහැලා තියෙනවා නම් දවසකට අලියා ගානේ මැරිලා අවුරුද්දට අලි 395ක් මැරෙනවා නම් අපි මොනවද අපි සංවර්ධනය කියලා කරලා තියෙන්නේ දැන් මේ හැමදේම කරලා තියෙන්නේ සංවර්ධනය කරන්න නෙමේ රට රයිට් මිනිස්සු ගැන බල අපිට පරිසරය ගැන බලන්න වෙලාවක් නැහැ අපිට පරිසරය ගැන අපේ කන්සර්න් එකට වඩා අපිට කන්සර්න් එක තියෙන්නේ මිනිස්සු ගැන කියලා එහෙමනම් දේශපාලකෝ හිතුවේ එහෙමනම් දේශපාලකෝ වැඩ කළේ අපිට අද මිනිස්සුත් බඩගින්නේ කන්න දේවලුත් නැහැ සත්තුත් බඩගින්නේ සත්තුත් මැරෙනවා හුස්ම ගන්න විදිහකුත් නැති තැනකට අපේ රටක් හැටියට අපි අදපත් වෙලා තියෙනවා දැන් මේකට කවුද වග කියන්න ඕනේ එකක් තමයි අපි අපිටම ඇඟිල්ල දික් කරගමු අපි තමයි මේ රටේ පාලකයෝ මේ පහුගිය අවුරුදු කාලයක් තිස්සේම හැමදාම අපි තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ඇතුලේ ඡන්ද ක්‍රමය ඇතුලේ අපි ඡන්දය පාවිච්චි කරලා අපි තමයි මේ මිනිස්සු එක එක වෙලාවට පත් කළේ එතකොට ඒ පත් වෙච්ච මිනිස්සු තමයි මේ හැමදේම අපිට කරලා තියෙන්නේ මේ රටට කරලා තියෙන්නේ මේ සත්තුන්ට කරලා තියෙන්නේ මේ පරිසරයට කරලා තියෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ தত্ত্বය ඉස්සරහට කොහොමද වෙනස් කරගන්නේ කියන එක ගැන හිතන්න. අපිට සිද්ධ වෙනවා මේ හැමදේම වෙනස් කරගෙන මොකද 116යි අපිට දැනට ඉතුරුලා තියෙන්නේ වනගහණය. මේ වනගහණයත් සීග්‍රයෙන් පල්ලෙහාට යනවා. දවසකට අක්කර 65 ගානේ මේක මේ එලි කරගෙන යන්න ගත්තම තා බොහොම පොඩි කාලෙකින් තව බොහෝම පොඩි කාලෙකින් අපිට මේ කැලලත් නැති වෙලා යනවා. දවසට අලියා ගානේ මැරෙන්න ගත්තාම අපේ අලි ගහණය තව අවුරුදු 10ක් යනකොට අලි ගහණයත් ඉවර වෙනවා. කල්පනා කරලා බලන්න මෙහෙම පුංචි රටක වර්ගාඩි 65610ක් තියෙන මේ කුඩා රටක අලියා වගේ විශාල සතෙක් කාලයක් තිස්සේ කොහොමද මේක ඇතුලේ හැදුනේ? මේක ඇතුලේ තියෙන පරිසර විවිධත්වය අපේ රටේ ඕනෑම තැනකට නිකන් මේ මේ මොනවා හරි දණ්ඩක් බිමට දැම්මත් තලවෙන පරිසරයක් තියෙනවා. එකම ෂර්ට් එකක් අඳගෙන අවුරුද්දේ මාස 12ම ජීවත් වෙලා ඉන්න පුළුවන් විදිහේ පරිසරයක් අපිට තියෙනවා. හරි අපිට ඕනම තැනකින් ලිඳකින් ගත්තොත් කුඹුරකට බැස්සොත් ඕනම තැනක ඕනම දෙයක් හැදෙන වතුර ටිකක් අරගෙන බොන්න පුළුවන් පරිසරයක් අපිට තවමත් තියෙනවා. අපි මෙන්න මේක තමයි අපි විනාශ කරගෙන ඉස්සරහට යන්නේ කරුණා කරලා මම ඉල්ලන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන් අපි පහුගිය කාලේ මේ රටේ මිනිස්සු තරුණයෝ තරුණියෝ පාරට බැහැලා මේ රටේ පාලකයෝ මේකට කරන විනාශය පිළිබඳ අරගලයක් කෙරුවා ඒ අරගලේ ප්‍රතිඵලයක් හැටියට මේකේ මහා බල සම්පන්නයි කියපු මිනිහෙක් අපි එලෝලා දැම්ම මේ ඔක්කොම කෙරුවා හැබැයි අපිට ආපහු හැරලා බලන්න වෙනවා මේ හැමදේත් එක්කම අපි අර ඔක්සිජන් ඕනේ නැහැ ඔක්සිජන් කන්නද කියලා අහපු ඇමතිවරු තවමත් මේ රටේ ඇමතිවරු අපිට සිද්ධ වෙනවා මෙන්න මේ කෑල්ල වෙනස් කරගන්න මේ කෑල්ල වෙනස් කරගත්තේ නැත්තම් මේ කෑල්ලට අපි හරිහමං විදියට මේ කෑල්ල දිහා බැලුවේ නැත්තම් අපි හරිහමං විදියට මේ දේවල් ගැන අවධානය යොමු කරේ නැත්තම් ජනතාවක් හැටියට රටක් හැටියට අපිට ඇත්තටම අඳුරේ වෙන්න වෙන පෞගේ කාලේ දැක්කනේ මම්මගේ මුළු ජීවිත කාලෙම දැකලා තියෙන මහනුවර නගරේ කවදාවත් අපි ගං අතුර දැකලා නැහැ මහනුවර මහනුවර නගරේ ගං වතුරෙන් යට වුණා. අපි දැක්කා පහුගිය කාලේ ඉන්දියාවෙන් මෙහෙට ආවයි කියලා මුළු කොළඹම දවස් 3ක් 4ක් අඳුරක තිබුණා. ඉර පේන්නේ නැතුව තිබුණා. මේවා නිකන් මේ එකපාරට ඕපපාතිකව හැදෙන වැඩ නෙවෙයි. මේවා නිකන් එකපාරට ඇවිල්ලා වැදෙන වැඩ නෙවෙයි. සම්පූර්ණයෙන් මේකට වග කියන්නට අවශ්‍යයි මේ රටේ දේශපාලන අධිකාරිය. මොකද මේ තීන්දුව తీරන ගන්නේ අලියන්ව කැලේ තියනවාද අලියොන්ව ගම් වලට වද්දනවාද කියලා තීන්දුව ගන්න දේශපාලකයෝ. ඒකට අදාළ විසඳුම අදාළ වෙලාවේදී නොදී වැඩ කරන්නේ දේශපාලකයෝ. එතකොට මේ පරිසරයේ අඹ වවන්න කියලා අක්කර 2000ක් දෙනවා හවල්තන කොමාරිකා වවන්න කියලා තව අක්කර 1500ක් දෙනවා මොනවද අපි අන්තිමේට හම්බ කරලා තියෙන්නේ දැන් කොමේ වවපු අලේ දැන් කොමේ වවපු අඹ ගෙඩිය දැන් කොමාරිකා අපි එකෙන් හම්බ කරනවද කැලෙත් නැහැ කොමාරිකත් නැහැ ඒකෙන් හම්බ කරන්න බලාපොරොත්තු වෙච්ච ඩොලරුත් නැහැ අන්තිමේට බංකොලොත් වෙච්ච රටක් අපි හදාගෙන තියෙනවා අපි ඔක්කොම එකතු වෙලා බංකොලොත් වෙච්ච රටක් අපි හදලා තියෙනවා කරුණාකර සහෝදරය සහෝදරය මම ඉල්ලන්නේ අපි එකතු වෙලා මේ පරිසරයත් පරිසරය කියන සාධකය අතිශය වැදගත්
හේතුව මේ පරිසරයෙන් වියුක්ත වෙලා මේ පරිසරය කියන සාධකයෙන් අයින් වෙලා මේ සතා සීපාවගෙන් අයින් වෙලා මේකෙන් විතන් වෙලා අපිට රටක් දියුණු කරන්නවත් අපිට හරියට ජීවත් වෙන්නවත් අපිට බෑ අපිට ගහකොළ නිකන් ඔක්සිජන් ටික දෙන්නේ අපිට ගහකොළ නිකන් ඔක්සිජන් ටික දෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ටික පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික උරාගෙන අපිට නිකන් ඔක්සිජන් ටික දෙනවා අපි ඒක විනාශ කරලා දානවා මෙන්න මේ ගැන අපි අවධානය යොමු කරමු මේ අලුතෙන් ඇවිල්ලා තියෙන 2023 අවුරුද්දේ කරුණා කරලා මම මාධ්‍ය මිතුරන්ට ආරාධනා කරනවා අපි මේ ගැන කතා කරමු අපි මේ ගැන ලියමු අපි මේ ගැන හඬ නගමු අපි මේ අපේ පරිසරයේ මොකද හුස්ම ගන්න බැරි වුණොත් අර ඔක්සිජන් හාදයක් කිව්වා වගේ නෙවෙයි හුස්ම ගන්න බැරි වුණොත් අපිට තේරෙනවා අපිට දැනෙනවා එදාට අපිට තේරුම් ගන්න වෙනවා ඔක්සිජන් නැතුව අපිට ජීවත් වෙන්න බෑ කියලා එහෙම දවසක් එන එක වැඩි ඈතක නෑ ඒ හින්දා කරුණාවෙන් මං ඉල්ලා හිටිනවා ඔබ හැම දෙනාගෙන්ම කරුණාවෙන් මං ඉල්ලා හිටිනවා අපි පෙළ ගැහිමු එකතු වෙලා අපි මේ පරිසරය බේරගෙන අපි අපිව රැකගමු කියන ආරාධනාව 2023 කරමින් මම නවතිනවා බොහොම ස්තුතියි